කොළොන්නාව කුණුකන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගණන මේ වන විට 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කුණුකන්දට යට වූ පුත්කලින් සුව තවදුරටත් අකණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන්නේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන්. අප පළමුව සූදානම් අද රාත්‍රියේ මෙහෙයුම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. මේ වන විට අනතුර සිදු වී පැය 48ක් ගෙවි අවසන්. පැය 48කට ආසන්න කාලයක් ආරක්ෂකංශ හමුදාව සමග ආරක්ෂකංශ සිදු කළ ගලවා ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් කසල කන්දේ කඩාගෙන කොටසේ නිවාස පිහිටි පේලි ස්ථානයේ මාර්ගයේ පිහිටි ස්ථානයයි මේ සොයා ගැනීම සිදු කරන්නේ. පස්මතු කර ගැනීම පස්සිවත් කරමින් මාර්ගය මතු කර ගැනීමට උත්සාහ කරන්නේ. කෙසේ වෙතත් මේ කටයුතු ටිකක් අසීරෝ දැඩි අසීරුතාවයකට බවට පත්ව තිබෙන්නේ මේ පස්කන්ද කඩාගෙන පස්කන්ද අඩි 20ක් 30ක් පමණ උසකින් පිහිටා තිබීම නිසා. ඒ වගේම ඉතා ශක්තිමත්ව තිබුණු කොන්ක්‍රීට් තට්ටු මේ නිවාසවල පස්සංශ බවට පත්ව තිබෙන්නේ කෙටි වේලාවකින්. එනිසා ඉතා සීරු මාරුවට අතුරු දන්වන් සෙවීම සඳහා වූ මෙහෙයුම් මේ යන්ත්‍ර ගණනාවක් යොදාගෙන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ඉවත් කරන පස් මේ ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහාත් යන්ත්‍ර ගණනාවක් යොදා ගැනීම තිබෙනවා. ට්‍රැක්ටර ගණනාවක් යොදාගෙන ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට මේ අසල ඥාතීන් කිහිප දෙනෙකුත් රැඳී සිටිනවා. තමන්ගේ අතුරු දන්වන ඥාතීන් පිළිබඳව යම් තොරතුරක් අපේක්ෂාවෙන් අපි මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ මේ කසල කන්ද පිළිබඳව ජනතා ගැටළු වාර්තා කිරීමට පැමිණි අවස්ථාවේ පිහිටා තිබුණු මේ නිවාස පේලිය දැන් නැහැ. ඒ නිවාස පේලිය තිබුණු බවට හෝඩුවාවක් නැති තරම් විනාශ වී ගිහින්. ආරක්ෂකංශ හමුදාව සමග මේ උත්සාහ කරන්නේ ඒ නිවාස පිහිටි භූමිය මතු කරගෙන අතුරුදන් වූවන් එහෙම නැත්නම් මිහිදන් වූවන් පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා අපි කාගෙත් බලාපොරොත්තුව ඒ මිහිදන් වූවන් පිළිබඳ ඔවුන් පිළිබඳ යම් තොරතුරක් මතු කර ගැනීමට මේ සියලු දෙනාට හැකි වේ යන්නයි. චමිද රත්නායක සමගින් මම අමරශ්‍රී බණ්ඩාර මීතර මොල්ලේ සිට